ඉතින් ඔයාත් මෙන්න මේ වගේ කන්ෆියුස් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට තමයි මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න මම තාම ලෝ ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ ලෝ කරන්න ඉන්න ඕ ලෙවල් කරන නංගිල මල්ලිල වෙන්න පුළුවන් දැනට ඒ ලෙවල් කරන අය මේ ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒ වයස් වලට ඇවිල්ලා නැති වුණත් ලෝ කරන්න අපේක්ෂාවෙන් ආශාවෙන් ඉන්න නංගිල මල්ලිල ඉන්න පුළුවන්. ඉතින් මේ කාරණේ අතරම මේ ලෝ ෆැකල්ටි එකයි ලෝ කොලෙජ් එකයි කියන්නේ මොකක්ද කියන කාරණේ සම්බන්ධයෙන් ගොඩක් කලාවට බාහිර සමාජයේ මේ ගැන අවබෝධයක් නැති අය ගොඩක් කලාවට මට හම්බ වෙලා තියෙනවා. ඉතින් මම කිව්ව අන්න අර වගේ පිරිස් ලෝ කරන්න ආශාවෙන් ඉන්නවනම් ඒගොල්ලන්ට අවශ්‍ය වෙන මූලික අවබෝධයක් මේ දෙක අතර තියෙන මූලික වෙනස්කම් විතරයි මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. හැබැයි මේ වීඩියෝ එක බලලා ඔයා මටත් වඩා ගොඩක් ඉස්සරහට මේ ශාස්ත්‍රයේ ගිහිල්ලා තියෙන කෙනෙක් නම් මොකද මම තාම ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ඔයාට මේ දෙක අතර තියෙන වෙනස්කම් මීට වඩා ගොඩක් පේන්න පුළුවන්. නමුත් මම කලින් කිව්වා වගේ අන්නාරි කියන පිරිසට මේ දෙක අතර තියෙන මූලික වෙනස්කම් හඳුනාගෙන මෙතෙන්ට එනවද නැත්ද කියන එක තීරණය කරන්න අවශ්‍ය කරන මූලික දැනුම තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඉතින් ඔක්කොටම කලින් මම කියලා ඉන්න මේ දෙකෙන් මොකේද මම ඉන්නේ කියලා. මම ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ. ඉතින් මුලින්ම කියලා ඉන්න ළමයි මේ දෙක එකක් නෙමෙයි දෙකක්. එකක් නෙමෙයි දෙකක්. ලෝ කොලෙජ් එකයි ලෝ ෆැකල්ටි එකයි කියන්නේ වෙන වෙනම තියෙන ආයතන දෙකක්. ඕගොල්ලන්ට මේ දෙකෙන් හම්බ වෙන දේවලුත් වෙනස්. හරි. දැන් මං කියවන්නේ මේ දෙකෙන් හම්බ වෙන්නේ අපිට අවසානයේදී හම්බ වෙන්න දේවල් වෙනස් එකිනෙකට වෙනස් කියලා. ඉතින් අපි බලමු ඇත්තට මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස කියලා. ඉතින් ලෝ ෆැකල්ටි එකකින් මේක කොළඹ විශ්වවිද්‍යාලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ඕනම රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්. නීති පීඨ තියෙන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින්. කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජාපනයේ විශ්වවිද්‍යාලය තුල විතරයි ලංකාවට තුල නීති පීඨ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් තියෙන්නේ මේ විශ්වවිද්‍යාල තුන ඇතුලේ විතරයි. ඉතින් මේකට බාහිරව විවෘත විශ්වවිද්‍යාලය තියෙන පුළාතට ඊට අමතරව පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. ඒ වගේම තමයි KDU. එතකොට මම පෞද්ගලික විශ්වවිද්‍යාලය ගැන නම් ඇත්තටම කතා කරන්නේ නැහැ. මම දන්නේ නැහැ ඒ ගැන. ඉතින් මේ වගේ ලෝ ෆැකල්ටි එකකින් ඔයාට හම්බ වෙන්නේ ලෝ ඩිග්‍රි එකක්. ඉතින් මේ ඩිග්‍රි එක කියන වචනේ උපාධිය අපි හැමෝම දන්න දෙයක්නේ. ඉතින් මේ කියන විදිහට ලෝ ෆැකල්ටි වලින් අපිට හම්බ ලෝ ෆැකල්ටි එකකින් අපිට හම්බ වෙන්නේ ලෝ ඩිග්‍රි එකක්. ඉතින් මෙතනදී ඒක LLB Bachelor of Laws එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් මේකේ වචනේ නීතිවේදී. ඉතින් හොඳට මේ වචනේ මතක තියාගන්න මේක නීතිවේදී. ඉතින් මේකේ කාල සීමාව වෙන්නේ අවුරුදු 4යි. වසර 4යි. දැන් ඒ කියන්නේ සමහර විට වෙනස් වෙන්න පුළුවන් වෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවල. මම කියන්නේ මගේ කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය කියන රාජ්‍ය විශ්වවිද්‍යාල තුන ඇතුලේ නීති උපාධිය සඳහා අවුරුදු 4ක උපාධි පාඨමාලාවක් තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයාලා කල්පනා කරනවා ඇති ලෝ කොලෙජ් එකකින් එතකොට ඩිග්‍රී එකක් හම්බ වෙන්නේ නැද්ද කියලා. එහෙම හිතන නේද? ඇත්තටම ළමයි ලෝ කොලෙජ් එකෙන් ඩිග්‍රී එකක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපිට එතනින් මුකුත්ම හම්බ වෙන්නේ නැද්ද? එහෙම හිතන්න එපා. ඔයාලට හම්බ වෙනවා ඇටර්නි ඇට් ලෝ. ඒ කියන්නේ ඒක උපාධියක් නෙමෙයි, ඒක ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක්. ඒ කිව්වේ වෘත්තීය සුදුසුකම. ඉතින් මේ ඇටර්නි ඇට් ලෝ කියලා කියන්නේ මේක සිංහලට ගත්තම නීතිඥ කියන තේරුම. නීතිඥ. ඉතින් මේ වචනේ නම් ඔයාලට අමුතු වචනයක් නෙමෙයි, ඔයාලා හැමෝටම හුරු වචනයක්නේ. ඉතින් ශ්‍රී ලංකාව ඇතුළත ඔයා නීතිඥයෙක්, එහෙම නැත්නම් ලෝගෝ කෙනෙක් විදියට වැඩ කරන්න ආසයි නම්, වැඩ කරන්න කැමති නම්, ඔයා අනිවාර්යයෙන්ම ලෝ කොලෙජ් එකේ, එහෙම නැත්නම් නීති විද්‍යාලයේ වසර 3ක මෙන්න මේ මම කියපු
අධ්‍යන කටයුතු වල නිරත වෙන්න ඕනේ. ඔයාට එතකොට තමයි ශ්‍රී ලංකාව ඇතුළත ඕනම උසාවියක නීතිඥයෙක් විදියට වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඔයා මේකෙන් අවුරුදු 3 ඉගෙනගෙන එතනින් එක්සෑම් පාස් වෙලා ඊට පස්සේ ශේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් විදියට දියුරන් දුන්නාට පස්සේ ඔයාට ලංකාව ඇතුළත නඩු කතා කරන්න පුළුවන්. ඉතින් ඔයා ලංකාව ඇතුළත මේ විදියට නඩු කතා කරන්න නම් ලෝයර් කෙනෙක් විදියට වැඩ කරන්න නම් ලෝ කොලෙජ් එකෙන් ඇටර්නි ඇට් ලෝ කියන සුදුසුකම සපුරාගෙන තියෙන්න ඕනේ. ඉතින් දැන් ඕගොල්ලන්ට හිතනවා ඇති මතකනේ මම කලින් කිව්වා ලෝ ෆැකල්ටි එකකින් අපිට හම්බ වෙන්නේ, කියන්නේ මම ඉන්නේ දැන් ඉතින් මට හම්බ වෙන්නේ ලෝ ඩිග්‍රී එකක්. ඒක නීතිවේදී, මේක නීතිඥ. ඒක LLB, මේක ඇටර්නි ඇට් ලෝ. ඉතින් දැන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති, එහෙනම් මේ ෆැකල්ටි එකක මේ දැන් අපි ඉන්නවා ෆැකල්ටි එකේ අපිට ලෝයර්ස්ලා විදියට වැඩ කරන්න බැරිද? අපි ලෝයර්ස්ලා නෙමෙයිද? මේ ප්‍රශ්න ඔයාලගේ ඔළුවට එනවා ඇතිනේ මේ මම මේ කතාව කිව්වට පස්සේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ මං කලින් කිව්වා මම ලෝ ෆැකල්ටි එකේ ඉන්නේ, මට හම්බ වෙන්නේ LLB ඩිග්‍රී එකක්. ඉතින් මම නීතිවේදී. එහෙනම් මට ලෝය කෙනෙක් විදියට වැඩ කරන්න බෑ. මේ ඩිග්‍රිය සම්පූර්ණ කරා කියලා මට ලංකාව ඇතුළත නඩුවලට පෙනී සිටින්න, උසාවියකට ගිහිල්ලා නඩු වෙනුවෙන් පෙනී සිටින්න මට හැකියාවක් නැහැ. LLB උපාධිය සම්පූර්ණ කරාය කියන පදනම මත ඉඳගෙන. ඉතින් දැන් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඉතින් ඔයාලට ලෝය කෙනෙක් විදියට වැඩ කරන්නත් බැයි නම් ඇයි ඕගොල්ලෝ ඔය කියන ඩිග්‍රී එක සම්පූර්ණ කරන්නේ? මොකද අපි ලෝ කියන වචනේ ඇහුණු ගමන්ම අපේ ඔළුවට එන ප්‍රොෆෙෂන් එක තමයි ලෝය කියන එක. ඉතින් ඒකත් ඔයාලට කරන්න බැරි නම් ඔය කියන ඩිග්‍රී එකේ ඇයි ඕගොල්ලෝ ඔක ෆලෝ කරන්නේ කියලා ඔයාලට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් ඔයා ඒක ගැන චුට්ටක්වත් කන්ෆියුස් වෙන්න එපා. ඉතින් දැන් හිතන්නකෝ මම ඉන්නවා මට මේ ලෝ ෆැකල්ටි එකේ එක්සෑම් ඉවර කරලා මම වෙන්න පුළුවන් ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. එයා LLB ඩිග්‍රී එක සම්පූර්ණ කරාට පස්සේ විවෘත විශ්වවිද්‍යාලයෙන් එන ඕනම තැනකින් එයා LLB ඩිග්‍රී එක සම්පූර්ණ කරාට පස්සේ එයාට පුළුවන් ලෝ කොලෙජ් එකේ අවසන් වසරේ විභාගය විතරක් ලියන්න. ඒ කියන්නේ ලෝ කොලෙජ් එකේ අවුරුදු 3ක් තියෙනවනේ. 3න් පළවෙනි දෙවෙනි අවුරුදු වල විභාග ලියන්නේ නැතිව 3වෙනි අවුරුද්දේ විතරක් එක්සෑම් එක ලියලා එයාට පුළුවන් ඇටර්නි ඇට් ලෝ කියන වෘත්තීය සුදුසුකමත් සම්පූර්ණ කරගන්න. එතකොට එයා LLB නීතිවේදී වගේම එයා ඇටර්නි ඇට් ලෝ නීතිඥ කෙනෙකුත් වෙන්න පුළුවන්. ඉතින් ඩිග්‍රී එක සම්පූර්ණ කරාම තියෙන විශේෂත්වය වෙන්නේ අපිට ඩිග්‍රී එක ලැබෙනවා. ඒ වගේම තමයි අපිට අර අවුරුදු දෙකක විභාග ලියන්නේ නැතිව 3වෙනි අවුරුද්ද විතරක් එක්සෑම් එක ලියලා අපිට ඒ වෘත්තීය සුදුසුකමත් අපිට එකතු කරගන්න පුළුවන්. එතකොට අපිට අර දෙකක්ම එකතු කරගන්න පුළුවන් කියන අදහස තමයි තියෙන්නේ. මොකද LLB ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් ඒ වගේම තමයි ඔයාට ඇටර්නි ඇට් ලෝ කියන වෘත්තීය සුදුසුකමත් මෙතනදී එකපාර දෙකම එකපාර සපුරා ගන්න පුළුවන්. අර කියන පුංචි උපකාරය අපිට තියෙනවා අවුරුදු දෙකක එක්සෑම් ලියන්නේ නැතිව ඒ කියන වෘත්තීය සුදුසුකමත් ලබා ගන්න පුළුවන් ඔයා LLB ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් නම්. ඉතින් දැන් ඕගොල්ලන්ට පළවෙනි වෙනස හොඳටම පැහැදිලි. පළවෙනි එකෙන් මම කිව්වා ෆැකල්ටි එකෙන් අපිට හම්බෙන්නේ ඩිග්‍රී එකක්, ලෝ කොලෙජ් එකෙන් අපිට හම්බ වෙන්නේ වෘත්තීය සුදුසුකමක් කියලා. ඉතින් ඊළඟ කාරණේ ගැන කතා කරද්දී අපි මුදල් වියදම් කිරීම, මේක අපිට නොමිලේද හම්බ වෙන්නේ නැත්නම් අපි යම්කිසි මුදලක් වියදම් කරන්න ඕනේද කියන කාරණේ මතත් මේ දෙක අතර වෙනසක් හඳුනා ගන්න පුළුවන්. ඉතින් ලෝ ෆැකල්ටි එකකින් මම කිව්වා වගේ ඔයා ඒ ලෙවල් පාස් වෙලා ඔයා ලෝ ෆැකල්ටි එකකට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඒ ලෙවල් මොනවා හරි විෂය ධාරාවකින් අවශ්‍ය ඉස්හෙඩක සම්පූර්ණ කළොත් ඔයාට රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න පුළුවන්. ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් නීති උපාධිය දෙන විශ්වවිද්‍යාල තියෙන තුනයි, කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ යාපනය විශ්වවිද්‍යාලය. ඒක මම ඔයාලට කලින් කිව්වන්. ඉතින් ඔයාලා මේ තුනට තේරුණොත් ඔයාලට LLB උපාධිය නොමිලේ හදාරන්න පුළුවන්.
ඉතින් මීට අමතරව තියෙන පෞද්ගලික විශ්වවිද්‍යාලෝ වේවා KDU එතකොට තව තව ආයතන තියෙනවා විරුත විශ්වවිද්‍යාලය තියෙනවා ඒ වගේ මුදලයි කිරීම ගැන මම දන්නේ නැහැ නමුත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ඔයා මේක ගැන සම්පූර්ණ කරනවා නම් ඔයා මේ උපාධිය සම්පූර්ණ කරනවා නම් ඔයාට ඒකට යම්කිසි මුදලක් වැය කරන්න වෙනවා ඉතින් අපි එහෙනම් බලමු ඊළඟට ලෝ කොලෙජ් එක සම්බන්ධයෙන් මේ කාරණේ කොහොමද අදාළ වෙන්නේ කියලා ඉතින් ලෝ කොලෙජ් එක ගත්තම ඒක රාජ්‍ය වියදමින් අර කලින් මං කිව්වා වගේ අපිට විශ්වවිද්‍යාලයක වගේ නොමිලේ අධ්‍යාපනය දෙන තැනක් නෙමෙයි. ඉතින් ශ්‍රී ලංකා නීති විද්‍යාලය කියලා කියන්නේ ගොඩක් ඈත අතීතයේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ නීතිඥයින් බිහි කිරීම සඳහා පිහිටවලා තියෙන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ කටයුතු වෙන්නේ මෙතනට එන ළමයින්ගේම අරමුදල් වලින් තමයි මේ ආයතනේ ඉස්සරහට කටයුතු කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඔයාලට අවුරුදු 3ට මං හිතන්නේ වාර්ෂිකව වෙන්න ඇති. එහෙම නැත්නම් සෙමස්ටර්ස් විදිහටත් දන්නේ නැහැ. කොහොම හරි ඔයාලා මේකට යම්කිසි ගෙවීමක් කරලා තමයි මෙතනදී ඉගෙන ගන්න වෙන්නේ. ඉතින් දැන් ඔයගොල්ලන්ට මේක ගැන හොඳ අයිඩියා එකක් තියෙනවනේ. තව චුට්ටක් ඕගොල්ලන්ට මේ ගැන තව දැනුම වැඩි වෙන්න මම තව කාරණයක් කියන්න කොහොමද මේකට සිලෙක්ට් වෙන්නේ කියලා. ඒ කියන්නේ ලෝ ෆැකල්ටි එකට ඔයා කොහොමද සිලෙක්ට් වෙන්නේ කියන එක සහ ඔයා ලෝ කොලෙජ් එකට යනවා නම් ඔයා කොහොමද එතෙන්ට යන්න ඕනේ කියලා. කොයි විදිහවලද මේ දේවල් කරන්න ඕනේ කියන එක. ඉතින් ඔයාට ලෝ ඩිග්‍රී එක නීති උපාධියක් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් නොමිලේ ලබා ගන්න නම් ඔයාට තියෙන්නේ මං හිතන්නේ එකම විසඳුමයි ඒක තමයි ඔයාගේ A level විභාගේ. ඉතින් ඔයාට A level වලින් ඔයාට ඕනම විෂය ධාරාවකින්. ඉතින් මේකට කලා විෂය ධාරාව වෙන්න ඕන කියලා දෙයක් නැහැ. ඔයාට පුළුවන් වාණිජ විෂය ධාරාව, තාක්ෂණ, ගණිත, විද්‍යා ඒ වගේ ඕනම විෂය ධාරාවකින් ඔයා කරන්න ඕනේ අදාළ අවශ්‍ය කරන අබම ඉස්සෙඩගේ සම්පූර්ණ කිරීම. ඉතින් ලෝ ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන නම් ඉස්සඩගයක් තියෙනවනේ. අනේ ඉස්සෙඩ එක සම්පූර්ණ කරලා තියෙනවනම් ඔයා කොමර්ස් කරපු ළමෙක් වුණත් ඔයාට පුළුවන් ලෝ ෆැකල්ටි එකට එන්න. ඉතින් මේ කාරණේ ගොඩක් වෙලාවට හැමතැනම කතා නොවෙන කාරණයක් වෙන්න පුළුවන්. ආඩ් කරන්න ඕනේ ලෝ ෆැකල්ටි එන්න කියන එක. නමුත් එහෙම නැහැ. ඔයාලට මල් කලින් කිව්වා වගේ වෙන විෂය ධාරාවලිනුත් ඒක කරන්න පුළුවන්. ඉතින් විෂය මෙතනදී අර ගොඩක් වෙලාවට ඒක හයිලයිට් නොවන හේතුව තමයි ඉතින් දැන් හිතන්නකෝ විද්‍යා විෂය ධාරාවෙන් ලෝ ෆැකල්ටි එකට එන්න නම් ඔයා ඒ සම්පූර්ණ කරන්න ඕනේ ඉස්සෙඩ අගය සමහර වෙලාවට මෙඩිකල් යන්න පුළුවන් ඉස්සෙඩ එක. يعني විද්‍යා විෂය ධාරාවෙන් මෙඩිකල් යන්න සම්පූර්ණ කරන්න ඕන ඉසෙඩ් එක සමාන වෙනවා ලෝ ෆැකල්ටි එකට එන්න. ඉතින් එතකොට සයන්ස් කරපු කෙනෙක් එයා මෙඩිකල් ෆැකල්ටි එකට යනවා මිසක් එයා ගොඩක් වෙලාවට ලෝ ෆැකල්ටි එකට වෙන්නේ නැහැනේ. ඉතින් අන්න ඒක නිසා තමයි ගොඩක් වෙලාවට මේ කතාව හයිලයිට් නොවෙන්නේ. නමුත් ඒක කරන්න පුළුවන්. ඉතින් ඊළඟට එහෙනම් අපි බලමු කොහොමද ලෝ කොලෙජ් එකට යනවා නම් ඔයා යන්න ඕන විදිහ කියලා. ඉතින් ඇත්තටම A level කියන්නේ ගොඩක් තර්කකාරී විභාගයක්. ඒ වගේම තමයි රාජ්‍ය විශ්වවිද්‍යාලය තුනයි නොමිලේ මේ උපාධිය ලබා දෙන්නේ. ඉතින් එතකොට ඒ වගේම තමයි A level වලින් ඔයා ඉහළම ඉස්සඩගයක් ගන්න ඕනේ. ආර්ට්ස් පැත්තෙන් ගත්තත් ඔයා මොන විදිහට ගත්තත් ඔයා ඉහළම ඉස්සඩගයක් ගන්න ඕනේ ලෝ ෆැකල්ටි එකට තේරෙන්න නම්. ඉතින් ඔයාට මේ අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඔයාට මේක සමහර වෙලාවට පොඩි අකුණු ගානකින් මගහැරෙන්න පුළුවන්. ඉතින් ඒ මගහැරුණත් ඔයාගේ ආසාව තියෙන ලෝය කෙනෙක් වෙන්න නම් ඔයාට පුළුවන් ඒ වෙනුවෙන් ලෝ කොලෙජ් එක තෝරගන්න. ඉතින් ලෝ කොලෙජ් එකට යන ගමනේදී ඔයාට මේ A level වලදී ආර්ට්ස් කරලා තියෙන්න ඕනේ කියන කතාව අදාළ වෙන්නේ නැහැ. ඔයා A level වලදී මොන විදිහේ විෂය ධාරාවකින් හිටියත් ඔයාට අවම වශයෙන් S3ක සාමාර්ථයත් එක්ක ඔයා විභාගයේ සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයා මෙතනදී ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් නීති ප්‍රවේශ විභාගයක් කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාට ඒක ලියලා ඒකෙන් සමත් වුණොත් තමයි ඔයාට ලෝ කොලෙජ් එකට යන්න පුළුවන්. ඉතින් මම දන්න විදිහට අපි මේ එක්සෑම් එක ලියලා නැහැනේ. ඉතින් මම ලියලා නැහැ. ඉතින් මම දන්න විදිහට මේ ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක කියන්නේ ගොඩක් තනකකාරී එක්සෑම් එකක්. ඉතින් එතකොට මොකද මෙතනින් තේරෙන අයට තමයි ලෝ කොලෙජ් එකට ගිහිලා ඒ අවුරුදු 3 සම්පූර්ණ කරලා ලෝය කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට ඔයාලා දැකලත් ඇති ඔයාලගේ ටවුන් වල එහෙම
ඔය ක්ලාස් කරන බෝඩ් ගහලා තියෙනවා ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් වලට ක්ලාස් තියෙනවා කියලා. ඉතින් ඒ වගේ ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එකට ටවුන් වගේ ඒරියාස් වල ක්ලාස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ ක්ලාස් වලට ගිහිල්ලා මං දන්නේ නැහැ ඒවට තියෙන විෂයන් මොනවද කියලා මොනවද උගන්වන්නේ කියන්න. ඒ ක්ලාස් වලට ගිහිල්ලා ඔයාලට ඒ එක්සෑම් එකට වාඩි වෙලා ඊට පස්සේ ඒ එක්සෑම් එක පාස් වුණොත් එහෙම ඔයාලට පුළුවන් ලෝ කොලේජ් එකට යන්න. ඉතින් එතනදී ඔයාලට පුළුවන් ලෝ එකෙක් විදියට වසර 3ක අධ්‍යාපනය හදාරලා ඉවරලා ලෝ එක අවසානයේදී ලෝ එකෙක් විදියට ඔයාලට මාස 6ක පුහුණුවකට පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥයෙක් විදියට දියුරුම් දෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා ලෝ කොලේජ් එකයි ලෝ ෆැකල්ටි එකයි ගැන ఐడియా එකක් තිබුණේ නැති කෙනෙක්ට මේ වීඩියෝ එක බලුවට පස්සේ මොනවා හරි අදහසක් මේ දෙකෙන් මොකක්ද ඔයා තෝරගන්නේ ඔයා මොන වගේ එකකටද යන්න කැමති කියන එක වගේ ඔයාලට මේ ගැන පුංචි අදහසක් හරි එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනයක් වුණා නම් ලයික් එකක් දාන්න ඒ වගේම තමයි කමෙන්ට් එකක් දාන්න. ඉතින් තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ආදරෙන් ඉල්ලනවා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනත් යන්න කියලා. ඉතින් මම ගොඩක් වෙලාවට දාන්නේ ස්ටඩි vlogs ඒ වගේම යුනිවර්සිටි vlogs ඒ වගේම මේ වගේ මොනවා හරි විස්තර දැනගන්න පුළුවන් දේවල් මගේ day to day life එක ගැන තමයි. ඉතින් ඔයාලා මගේ videos වලට කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ගිහිල්ලා නෑ.